පහල තියෙන සබස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කළාම එන්න බෙල් අයිකන් එක ක්ලික් කරලා මනෝ නිලයි වීඩියෝ channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම අවසරයි ප්‍රාදේශීය ලේකම් තුමේනි අද සම්මානලාභී ආදරණීය කලාකරුවනි කලාකාරිනි ඒ වගේම අපේ ක්ෂේත්‍රයේ අපිත් එක්ක ගැවසෙන අපේ ආදරණීය තුල්ලෑය අරුණ තුල්ලසිරි ගායනා නැගණිය මාත් සමග ගොඩනගන තරංගා නැගණිය සහ මගේ ආදරණීය මාධ්‍යවරුනි මේ හැම දිනාගේම අවසරයි. ඉතින් ආයුබෝවන්. ආයෙත් කියමුද ආයුබෝවන් කියලා? ආයුබෝවන්. මොකද සමහර තැන්වලදී මේ ආයුබෝවන් කියන වචනෙට ප්‍රතිඋත්තර ලැබෙන්නේ නැහැ අපේ අහන්නේ. අර රෝමන බැද්දගේ මහත්මයා කියනවා ආයුබෝවන් කියලා ප්‍රාර්ථනා කරන ඈයෝ ඉන්නේ සමහරවිට අපේ මේ ශ්‍රී ලාංකිකයෝ පමණයි. අනිත් හුඟක් වෙලාවට ඉතින් වෙන වෙන වචන කියනවා උදේට එකක්, දවල් දෙකක්, හවසට එකක්. අපි සමහරවිට ආයුබෝවන් කියනවාට වැඩි ඒකට බුරු වෙනවා. දැන් මේ කාර්යාලවල එහෙම බොහෝ දෙනෙක් ගත්තොත් මම හිතන්නේ බහුතරය ආයුබෝවන් කියන අඩුයි. කියන්නේ good morning. good afternoon, good evening. එහෙම ගියාගෙන ගියාගෙන ගිහිල්ලා අන්තිමට ගුඩුත් නැති වෙලා ගියා. ගුඩුත් නැති වෙලා මෝර්නින් විතරක් කියනවා. ලයින රංගන මාත්‍ය මට මතකයි කියනවා මෝර්නින් 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 කියාගෙන ගිහිල්ලා මුලින් වැටෙන එකම මෝර්නින් කියනවා. ඊගල් එතුමත් එහෙම කියනවා. ඉතින් ආයුබෝවන් ආයුෂ වැඩි වෙන්න ආයු බොහෝ වේවා කියන එක කොයිතරම් හොඳ ප්‍රාර්ථනයක්ද. ඒකට ප්‍රතිඋත්තර ලැබුණාම තමයි මේ ප්‍රාර්ථනේ නිසි ආකාරම ඉෂ්ට වෙන්නේ. තව කෙනෙකුට ආයුෂ වැඩි වෙන්න කියලා කියනවා. නිදුක් නිරෝගී වෙන්න කියනවා. ඒකේ ප්‍රාර්ථනේ ඉටිපාරුද ඒකයි නේද? ආයුෂ වැඩි වෙන්න, ලෙඩ දුක් එපා, හොඳින් ඉන්න කියන එක. මේ ප්‍රාර්ථනේ හරිම උතුම්. ඒ නිසා මේ මම ඔබගේ ඉල්ලා සිටිනවා. අද ඉඳලා good morning වෙනුවට ආයුබෝවන් කියලා කියන්න කාර්යාලේ. හමු වෙන කෙනාට ආයුබෝවන් කියලා කියන්නේ. මම කාලෙක ඉඳලා උරු වෙලා තියෙනවා චුල්ලයි. අරුණ චුල්ලසිරි මහත්මයා අපිත් එක්ක වේදිකාවට ගියා අපි වැඩි ජේෂ්ඨේ. සනච්චන්දගේ නාටකවල ඉඳලා තියෙනවා, මා දයනන්ද ගුණවර්ධනගේ නාටකවල ඉඳලා තියෙනවා. මම උරු වෙලා තියෙනවා ටෙලිෆෝන් එකටත් ආයුබෝවන් කියන්නේ. අමාලිගන්ගේ ඒකට සාක්ෂි දරනවා නේද? අවුරු හරි කතා කරනවාම ආයුබෝවන් කවුද කතා කරන්නේ කියලා මම අහන්නේ. දවසක් මට හරිලා හිටුණා. ආවා දුරකතන ඇමතුවා. ඉතින් මම හිමින් අරගෙන ආයුබෝවන් කවුද කතා කරන්නේ? මෙන්න යමු මේ මගුල ආයුබෝවන් කියනවා කියලා තිබ්බා. මම මටම හිතා ගන්න බැහැ. ආයුබෝවන් කවුද කතා කරන්නේ? මගුලක් කතා කරනවා මෙන්න ආයුබෝවන් කියනවා කියලා ආයෙත් කිව්වා. ගැහැණුගේ එහෙම තමයි අපි ගුරු වෙලා තියෙන්නේ. ආයුබෝවන් කියන එක ඒගොල්ලෝට නිකන් ආගන්තුක වෙන්නේ නැති. අපි ආයුබෝවන් විතරක් නෙමෙයි කෙනෙක්ව මුණ ගැහුනාම ප්‍රියවදනින් තෙපුලන්න පුළුවන් නම් කොයිතරම් අගේද නේද? කෙනෙක්ව මුණ ගැහුනාම කලාතුරකින් වෙන්න පුළුවන්. දැන් ජෝජ් මගේ හරි හිතවතා. අපි සංගීත වේදිකේ ගොඩක් දේවල් කරනවා. දැන් අද දවසේ ජෝජ් මුල් කාලේ හම්බෙච්ච හැටි මං කියවනවා. ජෝජ් මොකද මං ඇදලා ගිහිල්ලා නිකන් මොකද නිකන් 10000 ඇහිලා තියෙනවා නිකන් මෝඩ කල්ලා හරි මොකද අප්සෙට්ද ලෙඩක්ද ඩයබටික්ද ප්‍රෙෂර්ද කියලා ඇහුවා. ජෝජ්ට හිතේ මේ කව මරාගෙන කන්න ඕනනේ කියලා. එහෙම නේද ජෝජ්? ඉතින් අපි එහෙම කොච්චර කියනවද කලාතුරකින් හම් වෙන කෙනෙකුට, එහෙම නැත්නම් උදේ හම් වෙන කෙනෙකුට මොකද නිකන් ඇදලා ගිහිල්ලා හොඳ කියනවාද? ඉස්සර කියන්නේ මිනිස්සු අපේ අත යටට ගන්න එක. හරි අප්සෙට් නේ අද ඇඳගෙන ඉන්නේ ඇඳුම. මොකද මොකද්ද වගේ? ඒක ලස්සන ඇඳුමක් ඇඳගෙන ඉන්න බෑ. එහෙම කියන්නේ නැද්ද? කියනවා. අපි පුරුදු වෙමු කෙනෙක්ව මුණ ගැහුණාම ප්‍රිය වදනින් දෙපුලයි. ඔහුගේ හිත සන්තෝෂ වෙන වචනයක් කියන්නේ. කොහොමද? ඔයා හරි ලස්සනයි. වෙනදටත් වැඩිය හරි ෂෝක් නේ මහත් වෙලා. ලස්සන වෙලා, සුදු වෙලා. ආ මොනවද අහන්නේ? එහෙමත් අහන්නේ. ඒ වගේ තව කෙනෙක්ව සතුටු වෙන ප්‍රාර්ථනයක් කරන්න පුරුදු වුණොත් මම හිතනවා ඒක අපේ ජීවිතේ මූලික අංගයක් කරගත්තොත් උගත හොඳ වෙයි කියලා. මම හිතන අන්දරයක් මතක් වුණා. ඉන්දියාවේ අපේ මේ ශාස්ත්‍ර අපි කියන වාස්තු විද්‍යාව කියලා. වාස්තු විද්‍යාවට ඉන්දියාව කියන්නේ ශතපති කියලා. ශතපති ශාස්ත්‍රය.
සතපති කියලා කියන්නේ 100ක්. ඒ කියන්නේ ශාස්ත්‍ර 100කට අධිපති තමයි වාස්තු විද්‍යාව. අපි ඊටමට හිතලා තියෙනවා මේ උපම වාස්තු විද්‍යාවේ ලක්ෂණ තමයි අංගෝපාන. ඉතින් මේක තරුණයෙකුට උවමනා වුණා මේ වාස්තු විද්‍යාව ඉගෙන ගන්න සතපති. ඒ ශාස්ත්‍රය ඉගෙන ගන්න. මම හොයලා හොයලා ඉන්දියාවේ තියෙන විවිධ ශාස්ත්‍ර වලට දක්ෂ වෙනවානේ අඳුරුතුමෙක් ළඟට ගියා. අඳුරුතුමනි මට මේ වාස්තු විද්‍යාව දැනගෙන තියාගන්න ඕනේ. කොච්චර හොඳද? හැබැයි ඔය ඉන්දියාවේ ගුරුකුල තියෙනවනේ. ඉතින් දෙනෙක් ශාස්ත්‍රයක් දැනගන්න ගිය හැටිම ශාස්ත්‍රයේ ඉඳන් මෙන්න උඹට ගණි ආරම්භණයක් කියලා දෙන්නේ නැහැ. බලනවලු දේහ ලක්ෂණ. දේහ ලක්ෂණේ කියවෙනවනම් මෙයා උතුම් මිනිහෙක්. සත්ගුණවත් මිනිසෙක් කියලා හිතුණොත් ශාස්ත්‍රයේ දෙන්න ඇතුළුතුමා කැමති වෙන වෙනවා. බැලුවා තරුණයා දිහා හොඳයි. සුදන ගුණ තියෙනවා. හොඳයි පුතා මම ඔබට මේ ශාස්ත්‍රය උගන්වන්නම්. බොහොම ස්තුතියි. හැබැයි ඊට කලින් ඔබ යමක් ඉගෙනගෙන එන්න ඕනේ. මේ වාස්තු විද්‍යාව කියන්නේ ත්‍රිමාන කලාවක්. උස බලල දිග ගැඹුරු ඔය ගොඩක් දේවල් තියෙනවා. ත්‍රිමාන විදිහට අපිට පිළිගන්න. ඊට කලින් ඔබ චිත්‍ර ශිල්පයේ ඉගෙනගෙන එන්න. චිත්‍ර ශිල්පයේ කියන්නේ ද්විමානයි දිගයි බලලයි. අර ත්‍රිමාන දැනගන්න ඉස්සෙල්ල මේ ද්විමානය දැනගෙන ඉන්න ඕනේ. ඒත් ඔබ චිත්‍ර ශිල්පයේ ඉගෙනගෙන එන්න. මේ මොකද්ද මේ වෙන්නේ? ඒක කවන්නේ තරුණයා මේ අඳුරුතුමාට ඉතක වෙන්න බෑ කියලා චිත්‍ර ශිල්පයේ ඉගෙනගන්න චිත්‍ර බහර ගුරුවරයෙක් ළඟ. ඉතින් ඔහුලඟ ගිහිල්ලා උවමනාව කිව්වට පස්සේ එයා කිව්වා හොඳයි මම ඔබට චිත්‍රය උගන්වන්නම්. චිත්‍රයක තියෙනවා රිද්මයක්. ඒ රේඛාවල සිතුවම්වල හරි ලස්සන රිද්මයක් තියෙනවා. ඒ නිසා චිත්‍ර ශිල්පයේ ඉගෙන ගන්න කලින් ඔබ ගිහින් ඇටොන් ශිල්පයේ ඉගෙන ගන්න. දැන් ඉතින් තරුණයා මේ කරගත්ත දේ මොකද කියලා හිතලා ඒකත් ඉගෙනගෙන ඉන්න එපා. ඔහුගේ අරමුණුෂ්ඨ කරගන්න. ගියා නැටුම් ගුරු උතුමෙක් හොයාගෙන. ගිහිල්ලා අවශ්‍යතාවය කිව්වා. හරි. මම ඉගෙන ඔබට නැටුම් උගන්වන්න. ඒකේ තාල රාග භාවයන් තියෙනවා. බොහොම වටිනවා. නර්තන ඉගෙන ගන්න කලින් ඔබ ඒක ශාස්ත්‍රයක් ඉගෙන ගන්න ඕනේ. ඒක සංගීතය කරගෙන. හා අප්පච්චි මට වෙද්ද නෑ. වාස්තු විද්‍යාව ඉගෙන ගන්න එක චිත්‍ර ඉගෙන ගන්න කිව්වා. චිත්‍ර ඉගෙන ගන්න කියහම නැටුම් ඉගෙන ගන්න කිව්වා. නැටුම් ඉගෙන ගන්න කියහම මෙන්න පොලිය කියනවා දැන් සංගීතය ඉගෙන ගන්න කියලා. ඒකට හා කියලා සංගීත ගුරුතුමෙක් ළඟට ගියා. ඉන්දියාවේ ඕන තරම් ගියා තියෙනවා. ඇදුරුතුමෙක් ළඟට ගිහිල්ලා ඇදුරුතුමනි මට සංගීතය ඉගෙන ගන්නවා. සංගීතය ඉගෙන ගන්න කොහොම හොඳයි. ඒකේ තියෙන හැම තැනම ලස්සන රිද්මයක්. සංගීතය ඉගෙන ගන්න කලින් ඔබ විශේෂ දෙයක් ඉගෙනගෙන ඉන්න ඕනේ. එහෙම කෝල් ජෝ. සංගීතය ලේසි නැහැ. මොකද ඇදුරුතුමනි මම ඉගෙන ගන්න ඕනේ. සංගීතයේ රිද්මය ඉගෙන ගන්න කලින් ඔබ යන්න සුභ දහම. සුභ දහමේ රිද්මය ඉගෙනගෙන. එතකොට මම ඔබට සංගීතය උගන්වන්නම්. මෙන්න මේකට අන්තිමට ගිහින් ඉන්නුනේ සුභ දහම මාතාවල. ඒ කියන්නේ ඇදුරුතුමනි සුභ දහම රිද්මය කියන්නේ යන්න. ගඟක් කරදරට යන්න. වතුර ගලන හැටි බලන්න. ගඟේ රිද්මය බලන්න. යන්න කැලේට. කුරුල්ලන්ගේ පූජනයට සවන් දෙන්න. කොයිතරම් අපූර්ව හඬක්ද ඒක තියෙන්නේ. කුරුල්ලන්ගේ කිචිමිචි. ගහකොළ සෙලවෙන හැටි බලන්න. කන්නක් බුදුනේ සඳ පායන හැටි බලන්න. සිටිගියේ ඉර බැහැගෙන යන හැටි බලන්න. සබහදාමේ රිද්මයට එකතු වෙන්න. සබහදාම ගැන ඉගෙනගෙන ඉන්න. එතකොට මම ඔබට සංගීතය උගන්වන්නම්. ඉතින් තරුණයාට එතන ඉඳලා පටන් ගන්න ඕනේ. වාස්තු විද්‍යාවට යන්න කලින් ඔහුගේ මුලට යන්න ඕනේ. අපි කාගේ මුලට එන්නද? සබහදාම. ගහක් ළඟට ගිහිල්ලා, බඟක් ළඟට ගිහිල්ලා, කන්දක් ළඟට ගිහිල්ලා, කුඹුරු යායක් ළඟට ගිහිල්ලා, සීල් භවණක් ළඟට ගිහිල්ලා, ඒ තරුණයා සබහදාමේ රිද්මය ඉගෙනගෙන ඇවිල්ලා, ප්‍රවක් ප්‍රවේණ අර පාටි පෙළ නැගගෙන ගිහිල්ලා, ඔහුට අවශ්‍ය අරමුණ ඉෂ්ට කරගත්තා. වාස්තු විද්‍යාව ඉගෙන ගන්න. මෙන්න අපිට අවසානයේ නතර වෙන්න වෙන්නේ මෙතන තමයි. පටන් ගැනීමත් එතනයි අවසානයත් එතන. සබහදාම් නීතිය රිද්මය නොදැනුවත්ව හෝ ඔබ ළඟ තියෙන නිසා තමයි ඔය අපේ කාන්තාව හුඟක් එකක් දුන්නේ මේ මල් වලට ආසයි. පිළිමි අපිට ආසයි. කාන්තාව ඊට වැඩි ආසයි. ඉතින් ඒකින්ද හරි ලස්සන ආසම වුණ යම්කිසි මලකට ඒකේ පැලයක් පැල කරගන්න බැරි නම් දේශුණික විපර්යාසයන් මත අඩු ගානේ ගේ ඇතුලේ පෝච්චි එක හරි ඔය මල් පැලයක් ඉඳලා බැරි නම් අඩු ගානේ මල් අත්තක් හරි ගන්න.
නේද? අපි ගෙවල් උනාකල රෝස මල්ලි හැම හැම කරනවානේ. මේ ළඟදි දවසක අපේ නෝනාත් හරි කැමති මගේ බිරිඳ හරි කැමති වත්ත පිටියේ බොහොම ලස්සනට තියාගෙන ඉන්න. ඕගොල්ලෝ ඇවිල්ලා බැලුවොත් මගේ ලස්සන කොළ පාට මිදුලක් තියෙනවා. ඒකේ පළතුරු පැල තියෙනවා, ඖෂධ පැල තියෙනවා, එළවලු පැල තියෙනවා, මල් තියෙනවා, නොයෙකුත් දේවල් තියෙනවා. ලස්සනට මලුත් බවනවා. මම නම් ඉතින් ඒවට විදිහට වතුර ටිකක් දානවා එච්චරයි. නමුත් සියලු දේ අපේ නෝනාගේ අතින් තමයි කෙරෙන්නේ. ඇයි මල්වන්න හරි ආසයි. ඊපරින දවසක මම දැකලා එහා පැත්තේ වැටේ පොල්ල කුරුට්ට ටිකක් එකතු වෙලා පිළිපැටික්කෝ ටිකකුත් ඉන්නවා. ලස්සන මලක් කඩා ගන්න දඟලනවා. මම බැලුවා මොකද්ද මේ කියලා. රෝස මලක්ද, අරලිය මලක්ද, සමන් පිට්ට මලක්ද කියලා. නෑ එකක්වත් නෙමෙයි. අර වැටේ හිට මෙහෙට දුවාගෙන ගිහිල්ලා තිබිච්ච නියඟල බැලක ආපු නියඟලමල. නියඟලමල දැකලා තියලා නේද? අයි. නියඟලමල සමානලට රෝස මලට වැඩිය ලස්සනයි. ඒකේ විවිධ පැහැයන් තියෙනවා. රෝස මල්ලේ සමානලට එක පැහැයක් කියවුවොත් එහෙම පැහැ. දෙක තුනක් තියෙනවා තියෙනවා. හැබැයි මම හිතන වෙලාවට රෝස මල්ලට වැඩිය නියඟලමල ලස්සනයි කියලා. මේ ලස්සනින් ඉන්නද කොහෙලා අර පැටවු ටික මේක කඩාගෙන යන්න ලෑස්ති. මම කෝ ආහා ඕකේ බබුදේ. ඔක රෝස මලක් නෙමෙයි, ওই මල් ලස්සන නට ඕක විසයි. මම ඉතින් කිව්වා මලා නේද කෑවොත් නියඟලාලේ කියලා ওই කවිපන්තියක් කියලා දුන්නු. නියඟලා මල් ලස්සන වුණාට මල් වලට කැමති කිසිදු කාන්තාවක් නියඟලා පැලයක් කෝච්චියක තියලා ගේ ඇතුලේ තියලා වතුර දාලා පොර දානවද? නෑ. රෝස මල්ට කරන සැලකීම නියඟලා මල්ට කරන්නේ නෑ. ඔන්න රෝස මලේ නියඟලා මලේ වෙනස තුට්ටක් මතක තියාගෙන මම පස්සේ කියන්නම් ඇයි ඒ කියන්නේ. ඉතින් අපේ නෝනා හරීම ලස්සනට මල් ගවනවා. මේ ළඟදි දවසක මේ කතන්දරෙත් මම හුඟක් අහලා ගියාම කියනවා. මට දොස් කියනවා බලන්නකො නුවරේ ගිහින් ගෙන ආපාර ඕකින් පැලේ දැන් අවුරුදු ගානක් පැල කරලා මේක මලක් එන්නේ නැහැ නේ කියනවා. ඇත්තටම දේශමුණි විපරයන් ඉන්නා මේ නුවරේ ගිය දකින ඕකින් මල මේ ඩායල පැත්ත දකින්න බැරුව ඇති. ඉතින් දොස් කියනවා. එහෙම ගියා ගියා ඉඳලා නිකන් හිටියේ නැහැ ඉතින් පුළුවන් වතුර දැම්ම පොර දැම්ම ඔය කොහොම කළා. එක දවසක් හදිසියෙම උදේ ඇවිල්ලා කියනවා වැඩි එන්නකෝ බලෝත් දෙන්න. එන්නේ මොකද්ද? එන්නකෝ එන්නකෝ. ඇදගෙන ගිහිල්ලා බෙන්නවා. ලස්සරට පෝච්චයක් උඩ නැල කරලා දෙවිච්ච අර බැනුම් අහපු ඕකෙත් ගහේ වෙන්න පොලිය මලක් ඇවිල්ලා. ලස්සන මලක්. ඇත්තටම ලස්සනයි. හරිම ආකර්ෂණීයයි. මම කොහොමද ඉතින් ඔය බැන බැන ඉති ඔන්න දැන් මේ ඕකෙත් මල ඇවිල්ලා තියෙනවා නේද? ඔව් ඇවිල්ලා තමයි ඉතින්. මොකද ඔයා කළේ? වතුර පොරු දැම්ම නේ? විදෙද කියනවා නෑ ඊට අමතරව වෙන දෙයක් උත්තරා පොඩි කෙමක් කරා මම කිය මොකක්ද කෙම හැමදාම උදේට ඕකි වඳුර ළඟට ගිහිල්ලා පැලේ ළඟට ගිහිල්ලා අපේ නෝන ඒක ලස්සනට පිරිමදෙමින් අතපත ගාමින් කියනවලු මට ඔයාගේ මලක් දකින්න ඕනේ 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 දිව්‍ය මන්ත්‍රයක් වගේ හැමදාම උදේට මතුරලා ඉතින් බලන්න මාසයක් විතර යනකොට ඕකී පැලේ ප්‍රතිචාර දැක්කෝ ලස්සන මලක් ඇවිල්ලා අපිට හිනා ගියත් පුතේ සිංහල භාෂාවෙන් අපි ඉගෙන ගන්නේ ගහ අප්‍රාණ වාචී කියන අපේ ආමතුරු නමෝ ජෛව විද්‍යාත්මකව බැලුවොත් අපි වගේම ජීවයක් තියෙනවා ඒ ගහට ආදරේ කියන දේ තේරෙනවා නපුරෙන් කිව්වොත් ඒකත් තේරෙනවා අර පරීක්ෂණයක් කළා කියලා අපි දැකලා තියෙනවා එක්තරා විද්‍යාඥයෙක් දහහකට මැෂින් එකක් හයි කරලා අර අපේ හાર્ට් බීට් එක බලනවා වගේ ස්ක්‍රීන් එකේ ආදරේ කතා කරනකොට ගහ ප්‍රතිචාර ප්‍රතිචාර දක්වන්නේ නැහැ ස්ක්‍රීන් එක හරි ස්මූත්ලි රඩ කරනවා හැබැයි පිහියක් අරන් ගහ කපන්න වගේ නපුරු සිතින් ගිය වෙලාවේ අර මෙහෙම ස්ක්‍රීන් එක වෙල දුන්නලු එතන ගහට දැනෙනවා ආදරයයි රෞද්‍රකමයි ගහටත් දැනෙනවා ඒකත් ජීවි ඒ ආදරේ දැනෙච්ච නිසා තමයි අර ඕකි පැලේ ලස්සන මල අපි දැක්කේ. ඉතින් මේ සබහදා මේක තමයි ආදරේ. සබහදා වතුලින් ගලන ආදරේ අපි කොයි තරම් ආදරෙට එන්න ඕන. මම හිතනවා අද දවසේ අපේ කලාව අපේ සාහිත්‍ය වියුත්තේ සබහදාමට කරන ආදරේ අපේ දේශපාලනීය වියුත්තේ සබහදාමට කරන ආදරේ අපේ සෞඛ්‍ය වියුත්තේ දේශ සභාදාමට කරන ආදරේ අපේ අධ්‍යාපනය වියුත්තේ සභාදාමට කරන ආදරේ එතෙන්ට ආදරයක් නැත්නම් මං හිතනවා අර කරන කින දේවල් බොහෝම නිකන් ප්‍රලාප කියන මේ මම ඉන්නේ ඔය පොදු රාජ්‍ය වල
අත්තරමනේ අපේ හැමදෙරේ ලංකාවේ ලොකුම වගුරු පිළි වෙල්ලෑය තමයි අතර 8000ක් විතර පැතිරිච්ච කැල් එකක ඉඳලා අර මේකම කලපෝ දක්වා අතර 8000 ගානක් කියනවා මුතුරාජ වෙල්ලෑය මුතු වෙන් වැඩි සහල් වලින් සොයම් පෝෂිත වෙච්ච වෙල්ලෑය ඒකයි මුතුරාජ වෙල්ලෑය කියලා කියන්නේ අපි මේ දවස්වල ඉන්න මම නමක් හදාගෙන තියෙනවා මුතුරාජ වෙල්ලෑය නෙමෙයි කුණු රාජ වෙල්ලෑය ඔක්කොම කසල ටික කුණු ටික බැහැර කරන්නේ දැන් ඉතින් ඉතින් අපි ඕකට පොඩි පොඩි දේවල් කරා එනවා වැඩක් නැහැ අර මුතුරාජ වෙල්ලෑය දැන් අපි පෑන්න ඇල දොල සුදු ඇල්ල අර කහ කොරළි කහ කොච්චි හිටපු ඒ පුංචි පුංචි වෙල්ලෑයව මොකුත්ම නැහැ ඒවා දැන් අරක්ගෙන තියෙන්නේ කසල ගොඩවල් වල ඔය හයිවේ එක යනකොට බලන්න විශේෂයෙන්ම වැස්ස දවසට නහය අරගෙන යන්න පුළුවන් කියලා ලොකු දුර්ගන්ධයක් තියෙනවා අපි සබඳහම රසල් ගන්න එහෙම දැන් අපි මේ කයි කතන්දර කියන්නේ ඉන්නවා වෙනුවට ගීතයක් අහන්න මේ කියන්නේ මල් ගැන ගෑනු ළමයි මල් වගේ දරුවෝ මල් වගේ මල් නැත්තම් අපිට ජීවත් වෙන්න බෑ. එක්තරා විද්‍යාඥයෙක් කියලා දිනවා මල් නොපිපෙන කිසියම් ප්‍රදේශයක් වේද මිනිසුන්ට එහි ජීවත් වෙන්න නොහැක. හුස්ම ගත නොහැක. ඇල්බර්ට් අයින්ස්ටයින් කියලා දිනවා මහා විද්‍යාඥයා මී මැස්සන් නොසිටින ජීවත් නොවන ප්‍රදේශයක මිනිසුන්ට හුස්ම ගන්න බැරි වෙනවා කියලා. මලේ මී මැස්සෝ අතර අවියෝජනීය සම්බන්ධයක් තියෙනවා. මල් නැත්තම් මී මැස්සොත් නැහැ, මී මැස්සෝ නැත්තම් මලුත් නැහැ, ඒ මොකවත් නැත්තම් දසුත් නැත්තම් මලුත් නැහැ, ඒ මොකවත් නැත්තම් අපිත් නැහැ. හරි. අපි මල් ගැන ගීතයක් ගායනා කරන්න අපි මලක් වගේ යෝධියෙක්ව ආරාධනා කරමුනේ තරස්නා කුමාරගේ නැගී එන්න අපි මේ කාලේ මේ සාහිත්‍ය දේශන වලට අපි පිටස යනවා විවිධ තැන්වල ඊයේ හිටියේ තිරිකුණාමලේ මහා වර්ෂාවේ තිරිකුණාමලේ ඉඳලා අද පාන්දර ඇවිල්ලා ඉතින් මේ ස්ථානේ ආවා ඇයි මම මේ ගීතය ගායනා කරන්න විශේෂයෙන් ආරාධනා කළේ දයානන්ද ගුණවර්ධනයන්ගේ නරිබේනා වේදිකා නාට්‍යයේ ඇය වසර 12ක් දඹදුව හැටියට රඟපෑවා. දැන් මට මතක් වෙනවා මෙතෙන් ආවට පස්සේ දමයන්ති පොන්සේකා මැතිනිය මෙතෙන් ආපුවාම තවත් දඹදුවක් මේ ආව නේද කියලා. මේ දමයන්ති කොයි කාලෙද දඹදුව හැක්කලේ? අවුරුදු 5. ඊටත් එක්ක ඔව් මොකද මම නරියා කරා අපි දෙවි සතුන් ඉදිරියට තවම හම්බෙන්නේ මම ඔව් මේ පුරවැසියෝ මේ යෙකුට ඉඳලා තියෙනවා ඒතර නරි බෑනා නාටකේ තාමත් නරියා තොරගිති වඳුරු හා ඕබල් ලෝකු සොයිබු ඒ වගේ තරිත අපේ ජීවිතේ මුල වෙන නැති නේද හැබැයි ඒ අපේ අපි හඳුරන්නේ නරියාගේ චරිතේ මම ගොඩක් කැමතියි 1993 තමයි දයානන්ද ගුණවර්ධන මාව නරියාය කියලා ඩෝර ගත්තේ දැන් අවුරුදු 26ක් තිස්සේ තාම නරියා. මට හොඳ වෙලාවට මේ ගමදුව හම්බුනේ නැහැ. මොකද අනිත් ගමදුවලට විත්ත දෙආපුවාම ධමයන්ති සන්තෝෂ වෙන්නේ. දැන් ඒ අවුරුදු 26 දී වැඩිපුරම මාත් එක්ක ගමදුව රඟපෑවේ අවුරුදු 12ක 13ක 13ක් තරංගා නැගෙමින්. ඉතින් ඒ නිසා ඇය වැදගත්. අනිත් ගමදුවලට හරි වැඩි වෙන්නේ. මේගොල්ලෝ එනවා ගමදුව ලස්සන ඉන්නේ. මේගොල්ලෝ එනවා ටික කාලයක් රඟපානවා. ඊට පස්සේ නාව කිව්වා. ඔයල බලපුවම කසාද බැල. නරියව නෙමෙයි වෙන කාවක්. කසාද බැලලා දරුවෙක් මල්ලෙක් හම් වෙනකොට ඔන්න නතර වෙනවා. ඒවට ඉතින් මගේ සම්බන්ධයක් නැහැ. ඒ නතර වෙනවා. ඉතින් අන්තිමට නරි බෑ නැහැ. බල්ල වැදෙන පයින්න කලින් අර කවුරු කෙනෙක් පැනලා ගම දුවට හැගෙන ගිහින්. ඉතින් මොනව කරන්නද? හැබැයි අවුරුදු 12ක් ඇයට වාසනාව ලැබුණා මටත් වාසනාව ලැබුණා මේ නැගණියත් එක්ක ගම දුව ඉන්නකොට නරියා හැගේ රඟපාන. හරි ඒ නිසා අපි ඇහැල වලින් ගස් පිළිලා ගීතේ අහමු නේද? දයනන්ද ගුණවර්ධන 1960 කී තමයි නරිබේන නාටකයේ වේදිකාවට ගියේ. ලයනල් ලවකම කියන සංගීත වේදිකාව තමයි මේ සංගීතය නිර්මාණය කරන්නේ. එතුමා දයනන්ද ගුණවර්ධන බලන්න අවුරුදු 58ක් තිස්සේ තාමත් පබ්ලිසිටි නැති වුණා නරිබේන මනම සිංහ බව ඒවා වේදිකා ගත වෙනවා අනන්තවත් හතර දික්පාගේ. හරි අපි මේ ගීතේ සම්බන්ධයෙන් ඉතින්
ඊට වැඩිය ගෑනු දරුවෙකුට ආදරය කළා අර තිරිසනා කියන සතා. ඒ ගැන මම තව වැඩිපුර කියන තිරිසන ගැන. මේකට තියෙනව නේද ජනසුතිය ඉවහල් කරගෙන. සෞදන්. සෞදන් කියලා අපේ තියෙන පැරණි මේ සංගීත ක්ෂේත්‍ර ඉතිහාසයේ සෞදන් කියලා අපේ ජනසුතියක් තියෙනවා. එක්තරා ක්‍රමවේදයක්. රිද්මේකට යමක් ප්‍රකාශ කරන හැටි සෞදන්. ඕකේ තිබිලා තියෙනවා මොන නිදු සෞදම, ගල්වැඩි සෞදම, සිරිපා සෞදම. ඔය සිරිපා කරුණා කරන සමයේදී සිරිපා සෞදම කීකී සබර්ගමු ඇත්තෝ යන්නේ නැති. තත්ත තරිතික ජේ සිරිපාදමුනි සමනල ගිනිපිට දෙයි. ජේනු ජේනු තරි සුමන සමන් දෙවි. පූජා නිති කර තෙයි තෙ තෙයි තෙයි. පූජා නිති කර තෙයි. තෝපු තෝපු තක මැණික් කලේ මත මුනි සිරිපා දිලෙ තෙයි තෙ තෙයි තෙයි. මුනි සිරිපා දිලෙ තෙයි. ඔය සිරිපා සෞදම එක කොටස. දැන් ඔය රිද්මේ ජෝල් මොකක්ද කියලා මම තව ටිකින් අහන්නකෝ. දැන් ඔය දන්නවා. ඔය ටික අපුටි කියන පොතේ මේක මම අමාරු දාන්න හදලා මට කියන්න නෑ ඔබ දන්නවා. ඒ සෞදම. ඊළඟට දැන් මේ කුමන සෝබණී ගීතේට එකතු වෙන සෞදම අතුරු කරන්නේ මොනරිදු සෞදම. මොනරිදු සෞදම. ඉරපා එන විට මොනරිදු දෙදෙනෙක් ඉරට නැමී වදි දෙයි දෙතෙයි දෙයි ඉරට නැමී වදි දෙයි. මොනර මොනරි පිටි දහගෙන සූර්ය රුකුද ගතේ දෙතෙයි දෙයි සූර්ය රුකුද ගතේ. ඒ මොනරිදු සෞදම. ඒගොල්ල පිටි දහගෙන ඉරපාය කොට නටන හැටි. දැන් ඔය රිද්මේම තමයි දෙයි ආමුදුවනේ අපි මේ පරණ අපේ ඉතිහාසය ගැන කතා කරන්නේ. ඔය රිද්මේම තමයි රැප්. හරිනේ. අපේ සෞදන් වල අර රිද්මයක් එක්ක හරි තේරුමක් තියෙනවනේ. තේරුමක් තියෙනවා. සිරිපා සෞදම මොණරිදු සෞදම වැඩි ඕනේ අවුරුදු 100කට විතර එහා පැත්තේ නීතිඥ ජෝන් සිල්වා ටෝරින්ගේ සිරිසංග බෝ නුරු තියෙන ගීතයක් කියනවා. ගෝඨාභය කුමාරයා ආවේ ඉන්නේ සිරිසංග බෝ රජතුමාව මරන්න කොයිනකොට කියනවා ගීතයක් ආවේ ඒ නාට්‍ය නුරු තියෙනවා. සිරිසංග බෝධි මාලිගාවේ දීමක් දක්පානේ නාට්‍ය දෙන්න දක්තේ සිරිසඟ බෝධි මාලිගාවේ දීම දැක ප්‍රාණේ හරි වෙන්න බැන්න දෙව සිරිසඟ බෝධි මාලිගාවේ දීම දැක ප්‍රාණේ හරි වෙන්න බැන්න දෙව අල්ල මන්දකන්න බින්න මුන්න මුන්න නම් චින්න දෙන්න කාලේ මාලිගාවේ චින්න බසෝයා අල්ල මන්දකන්න බින්න මුන්න මුන්න නම් චින්න දෙන්න කාලේ මාලිගාවේ චින්න බසෝයා තම්මි සිංහ රත්න රජ තම්මි දිනසා තම්මි වෙන්නේ පස්සේ හින්න කිතු ඔක්කොම යන්නේ ගිහලා යනවා දාපි දැන් ඔකෙත් තියෙනනේ ලස්සන රැප් එකක්. යොත්. අල්ල බන්න රංග බින්න උන්න කොන්න ලාමි සින්ද සඳ කාලේ මාලිගාවේ ඉන්න වාසෝයා. කොච්චර අපුරට තේරෙනවද? අර මේ රැප් එකද තේරෙන්නේ අනිත් රැප් එක. මේකේ තියෙන්නේ අල්ලල බඩල පුදල කොන්ද කටක. එහෙම කරනවයි කියන්නේ. මේ අවුරුදු 100කට වඩා එහා නීති නියෝජනය සොරි සිරිතංග කොට නිර්මාණය කරන්නේ 1903. මේ මාසේ 27 වෙනිදා දවසේ. හරි. ඉගෙන මතක් කරේනේ ජනසුතියත් එක්ක තමයි බොහෝ ගීත කල්පවදින ගීත නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ නරිපෑන ගැන කිව්වේ. දැන් අපි නංගි පොඩක් වෙන හරි ඉඳ ගන්නවා. දැන් අපි මේ සබහාදාම ගැන කතා කරන්නේ. මම වෙන මොකක් ගැන කතා කරන්නේ? මේ සබහාදාම නීතිය ගැන තමයි කතා කරන්නේ. සබහාදාම ගැන තමයි කතා කරන්නේ. ගහන පොළට බලන ආදරය කරන මල් වලට ආදරය කරන එතකොට මිනිස්සුන්ට ආදරය කරනවා එනවා. ඉබේ මේ අපේ රෝහණ පැත්තේගේ චූරිය මම නිතරම මතක් කරන ආදරේ මතක් කරන අපේ ජේසේ ඉදුමා ලස්සන ගීතයක් ඉදුමාම නිර්මාණය කළ තනුවද වචනද ඔක්කොම නිර්මාණය කළ ඉදුමා ගායනා කරන ඉදුමා ඉන්නේ මේ හොරණ පැත්තේ මේ ඉක්ුවේ නේද හොරණ පැත්තේ ඉදුමාගේ ඇඩ්‍රස් එකේ උඩු වැඩි නේද රෝහණ පැත්තේ උඩා උඩුව මහා උඩුව දකුණු උඩුව ලොකු ඔතී ඔක්කොම උඩු වැඩි උඩ ගොඩක් පොඩ තමයි රෝණ කියන්නේ. එතුමා නිර්මාණය කරලා තියෙන ලස්සන ගීතයක් අපි ගායනා කරා ඔබේ අපේ ගමේ සුන්දරත්වය ගැන කියන්නේ. ගමේ සුන්දරත්වය
මේ අවුරුදු 30 විතර කලින් නිර්මාණය වෙන්නේ මේ ගීතය මම විතර විදියට. එදා එතුමා දැක්ක නේද අනාගතය දැක්ක එතුමා. ඒක නිසා ගීතේ අවසානයේ අහනවා. මෙහෙම වෙයිද? අවුරුදු දශක 3කට කලින් අහන්නේ. මෙහෙම වෙයිද කියලා. දැන් එහෙම වෙලා අපි ගීතය අහමු. අපිටත් ඉන්න නැහැ. ඒක වහම නවත්තන්න. ඉතින් අධිකරණයෙන් අහනවා හරි. මොකද්ද මේගොල්ලෝ කරලා තියෙන්නේ? බලන්න මේගොල්ලෝ මිනිස්සු එක්ක බුද්ධිමත් නේ. සත්තුන්ට වැඩිය. ඔව් බුද්ධිමත් තමයි. නම බුද්ධිමත් වුණාට මේගොල්ලෝ මොනවද අපේ සබඳාමට කරලා තියෙන්නේ? එතකොට අරගොඩ වෙනවා. ඇයි? ඇයි අපි ගෙවල් හදන්නේ? අපි ගෙවල් හදන්නේ. සත්තුට කියනවා අපි ගෙවල් හදන්නේ. අපිට ගෙවල් ඕනේ නැහැ. අපි මොළු කැලේම වනාන්තරේ ගියක් තමයි. නිවහන. එතන අපිට ඕන තරම් ගෙවලා තියෙනවා. ඊට පස්සේ ආය අරගොල් ළඟේ මෙවසන. අපි ඇඳුම් අඳිනවා. අපි ලස්සනට ඉන්නවා. අපි කොච්චර බලන්න හැඩකාර කමට ඉන්නවද කියලා අපි පැසෙන්සෝ හිනම්ම කරනවා. අරගොල් කියනවා අපිට ඇඳුම් ඕනේ නැහැ. අපේ මේ එදිමානේ තියෙන මේ ලෝභ, හම, මේ විහාරු මේ ඔක්කොම අපිට හොඳ ඇඳුමක් තමයි. ඒකෙන් අපි ආරක්ෂා වෙනවා. ඕගොල්ලෝ වගේ අපිට පැසෙන්සෝ කරන්න ඕනේ නැහැ. ඒකට අපි හරි ආරක්ෂා සහිතව ඉන්නවා. අර කොල්ලෝ කියනවා අපිට මේ
අපි බුද්ධිමත්කමෙන් අපි මේ ලෝකෙට විවිධ ගොඩනැගිලි හදලා තියෙනවා. එතකොට අපේ ලෝකෙට හරි ගොඩනැගිලි හදන්න ඕගොල්ලෝ කොච්චර gas කපලා තියෙනවද? දැන් මේ වාදේ එහෙට මෙහෙට යනවා. එතකොට අරගොල්ලෝ මිනිස්සු කියනවා නමුත් බලන්න අපේ වෛද්‍ය සේවාව අපි කොච්චර සෞඛ්‍ය රක්ෂණය කරගෙන තියෙනවද? අපි කොච්චර ලෙඩට බේත් හොයලා තියෙනවද? අපි වෛද්‍ය විද්‍යාවේ අපි අගදැන්පත් වෙලා තියෙනවා. සත්ව විද්‍යාවල කියලා අපිට නම් ওই මොන ලෙඩක්වත් නැහැ. අපිට බේත් ඕනේ. අපි මේ ගඩාගෙන කලයකොල ඔක්කොම අපේ බේත් තමයි. අපිට ලෙඩ හැදෙන්නේ නැහැ. අධිතරේ විනිශ්චකාරතුමානි කියනවා දැකලා තියෙනවද විනිශ්චකාරතුමනි හැඩමිටේ යන අලි. මෙන්නක කන්නාඩි දාපු දිවිය කොටි ස්පෙනීම දුර්වල නිසා එහෙම නැහැ. මේගොල්ලෝ හැරමිටුවදී යනවා. හැන්දෑව වයස් ගත වෙනකොට නොයෙකුත් බීර්කේත් වලට යොමු වෙනවා. කන්නාඩි දානවා. හරි. ගොඩාක් දේවල් මේගොල්ලෝ කරනවා. අපි එහෙම කරන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි. මේගොල්ලෝ සෞඛ්‍ය රැකගන්න කියලා විවිධ ක්‍රමවේද අනුගමනය කරනවා. ඒගොල්ලන්ගේ තියෙන ඔය සම්බාහන මධ්‍යස්ථාන. එහෙම නැත්නම් ඇඟ හදාගන්න මොනවද ඒවල කියන්නේ? ඇඟ හදාගන්න දැන්. ඒ හා ඔව් මේ අපිට ඒව මොකුත් ඕනේ නැහැ. මොකද අපි සම්මාන මධ්‍යස්ථාන වල කියලා අපි මොකටද හැදෙන්නේ කියලා සෞඛ්‍ය රක්ෂණය කරගන්න කියලා අපි සම්මාන මධ්‍යස්ථාන වල කියලා අපි සම්මාන එක ගන්නවද නැහැ. අපි ඇඟ හදා ගන්න කියලා ඔය මේ ජිම් වල යනවද නැහැ. මේ සත්තුයි දෙවුල් අතර හරි ප්‍රශ්නයක්. ඊළඟට මේගොල්ලෝ කියනවා සත්තු කියනවා බලන්න මේගොල්ලෝ බුද්ධිමත් උනාට මොනවද පරිසරයට කරලා තියෙන්නේ? මේගොල්ලෝ ආතතියෙන් පෙළෙනවා. සත්තු කියනවා. ඔගොල්ලෝ ආතතියෙන් පෙළෙනවා. අපි ආතතියෙන් පෙළෙන්නේ නැත්නම් මොකද? ඇයි ඔය ආතතිය වළක්වා ගන්න එක එක ප්‍රමවේද හදලා තියෙන වැඩසටහන උපදේශක සේවා කවුන්සලින් හදලා තියෙන්නේ. අපි කවුන්සලින් වලට යනවා. සත්තු කියන අපි යනවද කවුන්සලින් වලට උපදේශක සේවා මේ අපේ ආතතිය නැති කරන්නේ? අපිට ආතතියක් නැහැ. වාදයේ කෙලවරක් නැහැ ඉදිරියට යනවා. අවසානයේ තීරණය වෙනවා. සත්තු හරි. අපි වැරදි. අපි දියුණුවේ කියලා බුද්ධිමත් කියලා බොහෝ විට හොඳ දේට වඩා ගොඩක් කරලා තියෙන්නේ නරක දේවල් කියලා. අධිකරණය පිළිබඳව කියනවා මේගොල්ලෝ නිවැරදි. දැන් හිතන්නකෝ මේ තිරිසන් නිදසන්ු කියලා මං කිව්වනේ මැදදී. තිරිසනා කියලා කියන්නේ මොකද? නැගිනි කියන්නේ තිරිසනා කියන්නේ පොළොවට තිරස්ව යන කෙනා. එහෙම තමයි එක්තරා මහජනවරේ. පොළොවට තිරස්ව යන්නේ. බලන්න අලියෙක්, කොඩියෙක්, දිවියෙක්, පල්ලෙක්, පූර්වෙක් ඔය ඇහෙන වචන තියෙන්නේ මේ ඒවා ඒ කට්ටිය යන්නේ පොළොවට සාමාන්තර. නමුත් මිනිහා යන්නේ පොළොවට සිරස්ස. පොළොවට ලම්බව යන්නේ. අවස් ජාමෙ නම් ඔය වහිනි ස්තෝත්‍රයක් අත්තර ගියාම ඉතින් මේ තිරසන් මිනිහ බඩ ගන්න කබර ලෝ කිපුල්ලු තලබුයි වගේ එන ඇදිලා කට්ටිය ඉන්නව අවසරේ. ඒ විශේෂ දෙයක් නිසා. නැත්තම් ඉතින් පොළොවට ලම්බව තමයි අපි යන්නේ. කන්න ගෙලින් කරගෙන මේ පොළොව. පොළොවට ලම්බව අපි ඉන්නේ. එහෙමද? තිරිසනාහෙම නෙමෙයි. හැබැයි තිරිසනා පොළොවට සමාන්තරව යන්නේ. අද අපි පොළොවට ලම්බකෝ නෙමෙයි යන්නේ. අපි යන්නේ පොළොවට එරෙහි. මිනිසා යන්නේ පොළොවට එරෙහි. ඒක මට මතක් වෙනවා ශ්‍රී චන්ද්‍රත් මානවසිංහයන් 1960 ගණන්වල. එතුමා හරිම ලස්සන කෙටිම වාක්‍ය කීපයක් ලස්සන කවි පද කීපයක් කියලා දෙනවා අපේ පරිසරය ගැන. මිනිස්සු අපි විසින් අර තිරිසන් සත්තු කිව්ව වගේ පරිසරයට මොනතරම් හානි කරනවද? එතුමා කියනවා නෙලා ගනියදු පරවියාදු නොතකා මල් පිබිදේ. නෙලා ගනේදු පරවියාදු නොතකා මල් පිබිදේ. මල් ගහේ මල් එනවා. ඒක කවුරු හරි කඩන් යයිද පරවෙලායිද කියලා මල් ගහන ඉත ඉත ඉන්නේ නැහැ. ගහේ ලස්සන දේ අපිට දෙනවා පූජා කරන සබඳාම. එතුමා ආයේ කියනවා සිබිති බිබිති අතු මග යන මගියන් දස නම් සෙවනම දෙයි. සිබිති බිබිති අතු මග යන මගියන්. මගියන් කියන්නේ අපිට තමයි තියෙන්නේ. නමු ගස නම් සෙවනම දෙයි. එතුමා මීමැස්ස ගැන කියලා තියෙනවා. ශ්‍රී චන්ද්‍රත් මානවසිංහයන් මල් රොන් මී මැස්සන්ගෙන එනවා. මල් රොන් මී මැස්සන්ගෙන එනවා. මී වද වෙන මිනිසුන්ගෙන යනවා. අරගොළු මහන්සියෙන් එකතු කරන දේ මිනිස්සු ඇවිල්ලා ගෙනියනවා. ඔය ශ්‍රී චන්ද්‍රත් මානවසිංහයන් කියපු පුංචි කවි පද තියෙන කීපයක්. එතුමා තමයි අර රන්මුතු දුව චිත්‍රපටයේ ලස්සන ගීත නිර්මාණයේදී අමරදේවයන් විසින් ගායනා කරන විසරක් ගීතයෙන් ඉතින් අපි ඒවා අපිට තියා ගන්නට ඕනේ. හරි. නැගිය තව ලස්සන ගීතයක්.
මේ පරිසරය ගැන අපේ නාට්‍ය වේදිකාව රචනා කරපු ලස්සන නාට්‍ය ගීත බලන්න. දැන් හැලවලින් ගස් පිටා දැන් ආනන්ද ගුණවර්ධන. මේ ගීතයත් පොඩ්ඩක් මතක් කරමු අපි සරත්චන්ද්‍රයන්ගේ මනමේ නාටකය. මම මනමේ හරි වාසනාවන්ත ගීයක් තමයි. මනමේ ගොමරිය හැටික රාවණ කපා. අවුරුදු 13 වෙනි වරින් වලින්. උසසෙන්. 13 හොඳ නැහැ කියලා කිව්වට මම ඇහුවා හොඳ හොඳ හොඳ. ආ ප්‍රේමින් මන රාජිත වේ. ඌ අසන්තසු යෙන් දලංකාරෝ මම මේ මනමේ නාට්‍ය සම්බන්ධ නැහැ. මම බලන මනමේ කුමාරයෙක් කොමගේ ගාවෙලා ඒ රටද මනමේ කුමාරයාගේ රටට යනකොට නේද මේ ගීතය ගායනා කරන්නේ වනන්දරේ වැටේ යන්නේ වසන්ත ශ්‍රී නලංකාරෝ මගුල් මඩුවකට බඳවූ වනේ සෝභාව නරඹ විඥාන විට විනාව ඉබේම සංසිතේ සොඳුරිය වන රැජිනද උත්සව ශ්‍රීයෙන් එක් විසිතුරු පාන්නේ අපගේ විවාහය දැක සතුටු වන්නා මලක් වගේ එලිට දාන්න. එහෙම වෙලාවක තමයි මම හිතන්නේ මේක නිර්මාණය වෙන්නේ.
කුණ්ඩලකේශී වේදිකානාන්දී. අපි හැමෝම එකතු වෙලා ගායනා කරමු. හැමෝම දන්නවා අන්න බලන් සඳ රන්තේ තියෙන දුදු සීතක ගොල් ගලනවා. Yeah.